විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්න ආදරණීය ජීවිතය සමගින් අපි සැප්තැම්බර් මාසේ 5 වෙනිදා අද දවස අපි නම් කරනවා ජාතික රක්ෂණ දිනය සහ රක්ෂණ මාසයේ විදිහට නම් කරනවා රක්ෂණයක් තුලින් මහ ජනතාවට ලැබෙන සුවිශේෂී වාසි මොනවද සේවාවන් මොනවද කියන කාරණිය ගැන වගේම රක්ෂණයක් ඇයි අපි ලබාගත යුත්තේ අපේ ජීවිතවලට කියන කාරණිය අපි ජීවිතවලට වෙන්න පුළුවන් අපි නැත්තම් කියන විදිහට මෝටර රථයකට වෙන්න පුළුවන් මේ විදිහට රක්ෂණය පිළිබඳ අපි කොහොමද දැන කියාගන්නේ මේ රක්ෂණ මාසයේ නැත්තම් අද ජාතික රක්ෂණ දිනය දවසේදී අපි සූදානම් මේ පිළිබඳව දැනුවත් කරන්න. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ශ්‍රී ලංකා රක්ෂණ සංසදයේ උපසභාපතිතුමන් චන්දන අලුත්ගේ මහත්මයා. ආයුබෝවන් සුබ දැසනක්. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා රක්ෂණ සංසදයේ භාණ්ඩාගාරිකතුමන් තනූජ් එඩ්වර්ඩ් මහතා. ආයුබෝවන් සුබ දැසනක්. හොඳයි මුලින්ම මම කැමති ඔබතුමාගේ පැත්තට යොමු වෙන්න අපි අද දවස ජාතික රක්ෂණ දිනය විදිහට නම් කරනවා. මොකක්ද මේ රක්ෂණයක සහ මේ වැදගත්කම පිළිබඳ අපි කතා කරන්න ඕන. අපි මුලින්ම කතා කරමු ජාතික රක්ෂණ දිනයේ වැදගත්කම සහ අද මේ තේමාව මොන වගේද? ඔව් ඇත්තටම 89 සංසදයේ ආරම්භ වීමත් සමගම 2017 වර්ෂයේදී තීරණයක් කරන් තියෙනවා මේ රක්ෂණේ පණිවිඩය සෑම ගෙදරකටම සෑම පුද්ගලයෙක්ටම ගෙනියන්නට අපි රක්ෂණ මාසයක් නැත්නම් රක්ෂණ දිනයකින් ආරම්භ කරමු කියන එක. ඉතින් ඒක තමයි මේ අද අපි පළවෙනිදා සමරන්නේ. ඉතින් මේ වසරේ අපේ තේමාව වෙන්නේ රක්ෂණය ළඟම පේන අයට කියන එක. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. මොකද හුඟක් අය අද රක්ෂණය ගන්නේ තමාගේ මෝටර රථ වාහනේ නැත්තම් ගෙදරක් හදන්න බැංකුවෙන් ණයක් ගත්තාම එක්ක බැංකුවෙන් කියන නිසා නැත්තම් පාරේ වාහනේ පදවන්න අවශ්‍ය නිසා ගන්න ක්‍රමයක් තමයි බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතෙන්දී අපිට තමාගේ තියෙන සිහිනය, ඒ කියන්නේ ගෙයක් හදන්න වාහනයක්, ඒ කියන්නේ දුර දැකලා අපි යම් කිසි දෙයක් ප්ලෑන් කරනවා නැත්තම් සැලසුම් කරනවා. නමුත් අපිට සමහරවිට අපිට තේරෙන්නේ ළඟ තියෙන අවදානම. ඉතින් දුර වගේම රක්ෂණයේ ළඟ තියෙන අවදානමත් අපි තේරුම් ගත යුතුයි. මොකද දියුණු වෙළඳපොළවල් වල රක්ෂණය කියන එක අවුරුදු 18න් 19න් කට්ටියට අග්ගාල වැළඳ ගන්න සේවාවක්. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මේ දැනට ගත්තොත් දල දේශීය නිෂ්පාදනයෙන් 2% වගේ අඩු ප්‍රමාණයක් තමයි රක්ෂණය වෙන්නේ. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය කරන්නේ මේක තවත් වර්ධනය කිරීමට සහ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම ගෙදරකටම සෑම පුද්ගලයෙකුටම ලාංකිකයෙකුටම රක්ෂණයේ වටිනාකම පණිවිඩය ගෙනියන්න. ඒකට යොමු වුණ මාසයක් මේ. හොඳයි. ওই විදිහට තමයි රක්ෂණීය සහ රක්ෂණයේ තියෙන මේ වැදගත්කම මොන වගේද කියන එක පැහැදිලි වෙන්නේ. දැන් පසුගිය කාලවකවානුව රටට ලෝකයේට හැමෝටම අභියෝග ආපු කාල සීමාවක් වුණා තනුෂ් මහත්මයා. දැන් රටෙහි පැවතුණු තත්ත්වයත් එක්ක අභියෝග ආවා. එතකොට ප්‍රශ්න කරදර වෙන්න පුළුවන්. දැන් වත්මන් ආර්ථික අර්බුදය සහ එතකොට මේ රක්ෂණ ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන මේ බලපෑම කොයි විදිහට එකතු වෙලා තියෙන්නේ? ඇත්තට වැදගත් ප්‍රශ්නයක්. ලංකාවේ දැන් අපි කොවිඩ් එකෙන් එළියට එනකොට වසංගතයේ එළියට එනකොට තව ඉකොනොමික් ප්‍රශ්නත් එක්ක ලංකාවේ මිනිස්සු ගොඩාක් අමාරු ඒවා විඳලා තියෙනවා. දැන් රක්ෂණය ගත්තොත් එහෙම මිනිස්සු රක්ෂණය දිහා බලන්නේ මොන හරි අමාරුවක් වෙච්ච වෙලාවෙ විතරක්. දැන් අපි මේ මාසේ අපේ කස්ටමර්ස්ට නැත්නම් මහජනාවට කියන්නේ රක්ෂණය කියන්නේ ඕන එකක්. ඒ කියන්නේ මොන හරි අමාරුවක් ඕන වෙලාවට වෙන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා ඉන්න. ඒ කියන්නේ අමාරුවක් වෙච්ච වෙලාව විතරක් රක්ෂණ ගැන හොයනවා නම් ඒකේ බෙනිෆිට් එකක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු ඔක්කොමල්ලා රක්ෂණේ අපි ওই රක්ෂණේ ප්‍රතිලාභ ගැන බෙනිෆිට්ස් ගැන අපි කතා කරන පුංචි අවස්ථාවක් අපිට දෙන්න. අපිට වෙලාව බලන්න ඕන. වෙලාව බලල එකපෙණින් එකතු වෙමු. රක්ෂණය කියන්නේ ලස්සන දෙයක්. ඒ කියන්නේ දැන් අපි දැන් හිතන්න ගෙදර මරණයක් වෙනවා කියන්නේ දැන් මරණයක් කියන්නේ ලංකාවේ මිනිසුන්ට ආස නැත දෙයක් අහන්න. එතකොට දැන් හිතන්න ළඟදී අවුරුදු දෙකකට කලින් මගේ මල්ලි පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. එතකොට එයා වැඩ කරන තැන ඉන්ෂුරන්ස් එකක් තිබුණා. ඒක හින්දා එයාට ඉමීඩියට්ලි වන්දි මුදලක් හම්බුණා. අවුරුදු 5කට එයාගේ සැලරි එක හම්බුණා. ඒක හින්දා එයාට එයාගේ පවුලට ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාගේ පවුලට
මොනහරි ආදායමක් තියෙනවා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. දැන් ඒ වගේ දන්න නැති දැන් චන්දන මහතේ කිව්වා වගේ දලදා දේශික නිෂ්පාදනයේ 2% නම් රක්ෂණේ එළියට රක්ෂණේ නැතිව කී දෙනෙක් ඉන්නවද? දැන් මේ මාසේ වැදගත්කම අපි එළියට ගිහින මිනිසුට කියනවා අමාරු එකක් වෙනකොට විතරක් රක්ෂණේ හොයන්න එපා. කලින්ම සල්ලි තියෙනකොට පුළුවන් වෙලාවට රක්ෂණයක් හදාගන්න. ඔගලන්ගේ ෆියුචර් එකට ඕන වෙලාවට ඉන්නේ රක්ෂණ සමාගම. අමාරු වෙලාවක විතරක් නෙමෙයි ඕන වෙලාවට පුළුවන් වෙලාවක. දැන් අපි සාමාන්‍යයෙන් රක්ෂණේ ඔක්කොම වේදන් කරලා ඉවරලා ඉතුරු වෙන සල්ලි වලින් විතරක් රක්ෂණයක් අපි දාගන්නවා. හැබැයි මම කැමති මේ මාසේ අපි ප්‍රතිඥාවක් ගන්නවා නම් රක්ෂණයට පළවෙනි තැන දෙනවා. ඒ කියන්නේ පොඩි ගාණක් හරි රක්ෂණයට වේදන් කරන්න ඔගලන්ගේ අනාගතය සුරක්ෂිත වෙයි. ඒ විදිහට සුරක්ෂිත භාවය ලබා ගන්න රක්ෂණයක තියෙන වැදගත්කම ගැන තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව කොහොමද ඔබ තොරතුරු දැන කියාගන්නේ කියන කාරණය. අපි කතා කරනවා ශ්‍රී ලංකා රක්ෂණ සංසදයේ පිළිබඳ චන්දන මහත්මයා. මම කැමතියි දැනගන්න මේ රක්ෂණ කර්මාන්තය තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංසදයට කරන සුවිශේෂී කාර්යභාරය මොන වගේද? අපි ඒක පැහැදිලි කරමු. ඔව්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ 89 ආරම්භ වුණ මේ සංසන්දනයේ තියෙන ප්‍රධානම අරමුණු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම අරමුණ ගත්තොත් අපේ රක්ෂණ ශාස්ත්‍රයේ ඒවක 89 මේක ආරම්භ කරන කාලේ කර්මාන්තෙටම කම්පැනි 6ක් විතරයි තිබ්බේ. නමුත් අද 28ක් 29ක් අද රක්ෂණ කර්මාන්තයට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපේ තියෙන ප්‍රධානම අරමුණ තමයි මේ හැම ආයතනයක්ම එක තැනකට ගෙනල්ලා එකම අරමුණක් විදිහට අභිවෘද්ධිය සඳහා කර්මාන්තයේ සහ ඒකේ කොටස්කරුවන් පාරිභෝගිකයන් ඇතුළව ඒ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම තමයි ඒකේ ප්‍රධානම අරමුණ. ඊට පස්සේ අපි බැලුවොත් දිවුණු වෙළඳ පොළවල්වල තියෙනවා ඒකලෝ ක්‍රියා කරන වෙන ආකාරය. එතකොට ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන හැටි, ඒ වැනි දේවල් අපි බෙස් ප්‍රැක්ටිසස් කියලා හඳුන්වන දේවල් අපි කොහොමද ලාංකීයකරණය කරගන්නේ කියන එක. එතකොට ඒත් එක්කම අපිට මේ ශාස්ත්‍රයට අදාළ නීති රීති තියෙනවා. ඒව කොහොමද අපි තවත් වැඩි දියුණු කරගෙන ඒව තුලින් අපි ව්‍යාපාර කටයුතු කරගෙන අපේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද කියන එක බලන එක. ඒ වගේ වෘත්තියමත්වය දැන් අපේ ශාස්ත්‍රය ගත්තොත් සෑහෙන සංඛ්‍යාවක් මේකෙන් අද යැපෙනවා. අලවිකරුවන්ද ඒ වගේම වෙන අංශවල ඉන්න අයද මේ ඔක්කොම එකතු වුණාම සෑහෙන කොටසක් ඉන්නවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකක් හැටියට අපි කොහොමද මේ ප්‍රොෆෙෂනලිසම් කියන එක වෘත්තියාත්මභාවය වැඩි දියුණු කරන්නේ? ඉතින් ඔය වගේ අරමුණු තමයි අපේ ප්‍රධාන අරමුණ හැටියට තියෙන්නේ. හොඳයි, දැන් මේ විදිහට රක්ෂණයක තියෙන වැදගත්කම රක්ෂණයක් තුළින් කොහොමද අපි ජීවිතවලට ඒ දේවල් එකතු කරගන්නේ කියන කාරණය පිළිබඳ අපි කතා බහ කරන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ විශේෂම ශ්‍රී ලංකා රක්ෂණ සංසදයේ උපසභාපතිතුමන් චන්දනේල් අලුත්ගම මහතා සහ භාණ්ඩාගාරික තනෝජ් ජේට්වට් මහතා සමගින් තමයි අපි මේ පිළිබඳව දැනුවත් කරන්නේ. මම කැමති තනෝජ් මහත්මිය ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන් මේ අනාගතයේදී මේ අපේ රක්ෂණ කර්මාන්තය සඳහා මොන වගේ අලුත් සැලසුම්ද තියෙන, තව කොහොමද මහජනතාව වෙත මේ දේවල් පිළිබඳව අපි සාර්ථක විදිරිපත් කරන්න මොන වගේ සැලසුම්ද තියෙන්නේ? ඇත්තට වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ කෝවිඩ් වලින් පස්සේ දැන් තියෙන ආර්ථිකයේ තියෙන ප්‍රශ්නය වලින් දැන් අපේ මහජනතාවට ගොඩාක් ඒ කියන්නේ එකපාරම රක්ෂණේ ප්‍රීමියම් එක ගෙවන්න ගොඩාක් අමාරුයි. ඉතින් අපි බලන්නේ පුළුවන් තරම් දැන් චන්දන මහතා කිව්වා වගේ 2% දලදේශ නිෂ්පාදනයේ තමයි රක්ෂණේ තියෙන්නේ. ඒක ඊළඟ තැනට ගෙනියන්නේ කොහොමද? රක්ෂණේ පොඩියට කඩලා මිනිස්සුට, ඒ කියන්නේ ගොඩාක් ඉන්ෂුරන්ස් ගැන දැනුමක් නැති දුරදිගේ ඉන්න මිනිස්සුට කොහොමද රක්ෂණේ අපි ගෙනියන්නේ කියන එක අපි බලන්න වෙනවා. ඒ කියන්නේ තාක්ෂණය පාවිච්චි කරලා දැන් අපිට තියෙනවා මොබයිල් තාක්ෂණය, තව තියෙනවා සුපර් මාකට් තාක්ෂණය, තව තියෙනවා වෙන ගොඩාක් ලෝකේ දියුණු වෙච්ච රටවල් වල කරන විදිහ තියෙනවා. ඉතින් ඒක හරහා ඉන්ෂුරන්ස් එක, ඒ කියන්නේ ලොකුවට නැතුව සාමාන්‍යයෙන් පොඩි කෑලි වලට කඩලා පොඩියට ප්‍රීමියම් එක ගෙවලා බැංකු හරහා හරි නැත්නම් ෆයිනන්ස් කම්පැනි හරහා මිනිස්සුන්ට ඉන්ෂුරන්ස් එක දැනුමත් ළඟට ගෙනියන්න පුළුවන්. රක්ෂණ
සමාගම කොළඹවල තියෙන බ්‍රාන්චස් තියෙනවා හැම තැනම. හැබැයි එළියට හැම ඉන්න ලංකා හැමෝටම ඒක ළඟට ඒගොල්ලන්ගේ දොරගාවට රක්ෂණය කියන්නේ ඒක වැදගත්කම දැනගන්න ඒක රක්ෂණය ගන්න පුළුවන් විදියක් ලේසි කරන්න ඒක තමයි අපි ඇත්තට කරන්න ඕනේ මේ මොහොතේ. මේ මොහොතේ ඒ කියන්නේ රක්ෂණය සෑහෙන වැදගත්. ඒක ලංකාවේ මිනිසුන්ට ළඟටම ගෙදරට ගාවට ගෙනලා ඒකේ තියෙන බෙනිෆිට්ස් කියලා දීලා වෙලලා ඒක ගන්න පුළුවන් නම් ඒක තමයි දැනට තියෙන ලොකුම දේ. ලකුම සැලසුම් බවට පත් වෙන කාරණේ ගැන ජාතික රක්ෂණ දිනය තමයි අදට යෙදලා තියෙන්නේ. සහ මේ රක්ෂණ මාසය පුරාවටම අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම අද දවසේදී මේ රක්ෂණයක් පොදු මහජනතාව විදිහට අපිට කොතරම් වැදගත් වෙනවද සහ රක්ෂණයක් තුළින් මොන වගේ ප්‍රතිලාභයන්ද අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණය. චන්දන මහත්මයා මම කැමතියි දැනගන්න රක්ෂණයක මොන වගේ අවස්ථාද මහජනතාවට එකතු කරන ජීවිතවලට අපි කියන සාමාන්‍ය රක්ෂණයක් වෙන්න පුළුවන් මෝටර් රථ රක්ෂණයක් වෙන්න පුළුවන් මම කැමතියි පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. රක්ෂණය ජීවිතවලට සහ දේපලට විවිධාකාරව බලපාන්න පුළුවන්. නමුත් මං හිතන්නේ අපි දියුණු වෙන සමාජයක් හැටියට ගත්තොත් අපි මුලින්ම මේ රක්ෂණයට අවධානය යොමු කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ ආදායම සමානයි වියදම කියලා තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතකොට ඉතුරුවක් වුණොත් තමයි අපි සාමාන්‍යයෙන් වෙන දෙයක් ගැන බලන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවට අර මෙටීරියල් ලයිෆ් එකට තමයි වියදම් කිරින්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම දැකලා තියෙනවා අපි අත්දැකලා තියෙන දේවල් එක්ක දියුණු වෙළඳපොළවල් වල තරුණ කට්ටිය රැකියාවක් කරලා පළවෙනි පඩියෙන් කරන්නේ යම් කිසි කොටසක් අයින් කරලා තමයි වියදම් කරන්නේ. මං හිතන්නේ ඕක අපේ මුතුන් මිත්තුත් කරා. අපිට අමතක වෙලා තියෙනවා මම හිතන්නේ ප්ලාස්ටික් කාඩ් නිසා දැන්. නමුත් අපි එතනට ගියොත් මං හිතන්නේ රක්ෂණයට විතර නෙමෙයි මේ තියෙන ආර්ථික අර්බුදයටත් ඒක ඉතාමත් අවශ්‍ය දෙයක් වෙනවා. ඉතින් අපි යම් කිසි මුදල් ප්‍රමාණයක් මේකට වියදම් කරන්න පුළුවන් නම් ජීවිත රක්ෂණ කියලා ගත්තොත් ජීවිත රක්ෂණයේ අද අපි දකින්නේ හුඟක් වෙලාවට අවුරුදු 50 නැත්තම් 60ට පස්සේ අපි රක්ෂණයක් හොයාගෙන යනවා වෛද්‍ය රක්ෂණයක් නැත්නම් අපි රිටයර්මන්ට් බෙනිෆිට් එකක් හොයනවා ඒ කාලෙට. හැබැයි ඒක කරන්න තියෙන්නේ අවුරුදු 18 20 දී අපි ගත්තනම් එතකොට අවුරුදු 40 50 වෙනකොට තමාට ඉතාමත් හොඳ මූල්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර විදිහට රක්ෂණය වැදගත් වෙන්න පුළුවන්. හොඳයි. රක්ෂණය ඒ තුළින් තමයි අපි ඔබ හැම දිනාටම රක්ෂණීය වැදගත් වීමක් සිද්ධ වෙන්නේ. දැන් රක්ෂණයක් කෙනෙක් ලබා ගන්නවා නම් රක්ෂණ ආයතනයකින් සමාගමකින් ලබා ගන්නවා නම් ප්‍රධාන වශයෙන් මොන වගේ තොරතුරු පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ? ඇත්තට රක්ෂණයක් කියන්නේ රක්ෂණයක් වැඩ කරන විදිය ගොඩක් ලංකා මිනිස්සු දැනගත්තොත් හොඳයි. රක්ෂණය කියන්නේ ගොඩාක් අයගෙන් සල්ලි එකතු කරලා පූල් එකකට දාලා වෙලලා ලොසස් වෙන්න පුළුවන් ටික දෙනකිට ගෙවෙන එක තමයි රක්ෂණය. එතකොට රක්ෂණය ගන්න නම් දැන් හිතන්න මෝටර් රථයක් අයිති නම් එයාට ඒ රක්ෂණය ගන්න පුළුවන් ජීවිත රක්ෂණය ගන්න පුළුවන් එයාට ඒ විදියට. එතකොට රක්ෂණයක් ගන්න උම්මනක් තියෙනකොට ඒ කියන්නේ අපි හිතන්න ඕනේ චන්දන මහත්තයා කිව්වා වගේ අපි හිතා ගන්න ඕනේ අපි අනාගතයට අපිට මොනවද ඕනේ. ඒ කියන්නේ දැන් අපි රිටයර්මන්ට් එකෙන් පස්සේ කොහොමද අපිට ඒ ජීවත් වෙන්නේ ඉතුරු කාලෙට කොහොමද ඒකට ඉතුරු කරන්න ඕනේ කොහොමද ඒකට රක්ෂණයක් කියන එක විදියක්. ඉතින් ඒකට සල්ලි එකතු කරලා බලලා මේව කරන්න. එතකොට ඒකට ඕනේ දැන් ජීවිත රක්ෂණයන් යාගේ වයස යාගේ රැකියාව යාගේ ආදායම ඒ ටික ඔක්කොම ටික රක්ෂණ සමාගමට දුන්නොත් එමේ ඒගොල්ලන් බලලා යාට හරියන ස්කීම් එකක් රක්ෂණ සමාගමෙන් හදලා දෙනවා. ඒ වගේ තමයි දැන් සාමාන්‍ය රක්ෂණය ගත්තොත් එහෙම හැම අතෙම මෝටර් රක්ෂණ ගෙවල් කම්පනීස් ඕන එකක් ඒ කියන්නේ ලංකාවේ තියෙන මුහුදු රක්ෂණ ඕ හැම එකම ලංකාවේ එකනමියක නැත්නම් ලෝකේ එකනමියක දුවන්නේ රක්ෂණ හින්දා. ඉතින් ඒකට හැම අතෙම විදි තියෙනවා රක්ෂණ ඇතුලෙන් ප්‍රොටෙක්ෂන් ඒ කියන්නේ මේ ප්‍රොටෙක්ෂන් එකක් ගන්න. සෝ ඒකට අදාළ තොරතුරු ටික දීලා වෙලලා රක්ෂණ සමාගමත් එක්ක කතා කරලා වෙලලා හොඳ සැලසුමක් හදා ගන්න පුළුවන්. මම එතනට යමක් එකතු කරොත් රක්ෂණ නියාමක කොමිසමේ වාර්ෂික වාර්තාව අනුව ගිය අවුරුද්දේ මෝටර ඒ කියන්නේ සාමාන්‍ය රක්ෂණ මුළු
ඉන්ඩස්ට්‍රියකම කලෙක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ වාරික හැටියට බිලියන 109ක්. ඒකෙන් බිලියන 46ක් වන්දි මුදල් හැටියට ගෙවලා තියෙනවා. ඉතින් ඒක තමයි අර ඉස්සෙල්ලා කිව්වා අපි හුඟක් වාරික එකතු කරගෙන මුදල් ගෙවීමක් කරන්නේ අවශ්‍යතාවයකට. හොඳයි. ඉතින් රක්ෂණය කියන එක සාමාන්‍යයෙන් අපි එක්කෙනෙකුගේ කටවචනෙට පුරුද්දුවට අපි රක්ෂණය පිළිබඳ දැනගන්නට මෙවැනි මං හිතන්නේ ශාස්ත්‍රීය බොහෝ පළපුරුද්දක් තියෙන පිරිසකකින් දැන ගැනීම ගොඩාක් වැදගත්කමක් වෙනවා. විශේෂත්වයක් තියෙනවා නේද රක්ෂණ ශාස්ත්‍රීන් සියලුම දෙනාගේ එකතුවකින් තමයි මේ විශේෂම ශ්‍රී ලංකා රක්ෂණ සංසදය එකතු වෙලා තියෙන්නේ. අපි ඒ ගැන මතක් කරමු. මොකද ශාස්ත්‍රීය විශේෂයෙන්ම නමක් දිනාගත්තු බොහෝ පිරිසකගේ දායකත්වය ලබා දෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම කතා කරමු අපි ඒ ගැන. ඔව්. ඉතින් මේ සංසන්දේ එකතු වෙලා තියෙන්නේ හැම ආයතනයක්ම මේකේ සමාජිකයෝ බවට පත් වෙලා ඉන්නවා. ඒ ආයතනවල ඉන්න ප්‍රධාන විධායක නිලධාරී තුමන්ලා නැත්නම් අධ්‍යක්ෂක තුමන්ලා ප්‍රධාන අධ්‍යක්ෂක තුමන්ලා තමයි මේකේ සමාජිකයෝ හැටියට පත් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි අර ඉස්සලාමත් කිව්වා විදිහට හුඟක් අදහස් උදහස් හුවමාරුවක් තමයි වෙන්නේ. ඒ පාරිභෝගිකයන්ගේද ඉන්න කොටස්කරුවන්ගෙන්ද මුළු ශාස්ත්‍රයේම අභිවෘද්ධිය සඳහා. ඉතින් අපි ඉදිරියට ඉදිරි දැක්මක් ගැන කතා කරොත් අපේ ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ සෑම නිවසකටම නැත්තම් සෑම ලාංකිකයකටම යම් හෝ රක්ෂණයක් තියෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ රුපියල් 10000 ගණන් 5000 ගණන් 10000 ගණන් මාසෙට ගෙවන රක්ෂණ කියලා නෑ. අඩුම තරමේ පොඩි දායකත්වයක් හරි දීලා අර අපිට සමාජයක් හැටියට තියෙන්න ඕනේ. IUR ඉන්ෂුරන්ස් එකක්වත් නැද්ද? රයිට්. දැන් හැබැයි කියන්නේ ඒක වෙන විදිහකට. රයිට්. සමහර වෙලාවට මෙටීරියල් ලයිෆ් එකක්වත් ඔයාලට නැද්ද? එහෙම නෙමෙයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ වගේ දෙයක්. ඉතින් අපිට ඒක තමයි අපේ තියෙන ප්‍රධානම අරමුණ. හැම නිවසකටම හැම පුද්ගලයකටම ලාංකිකයටම රක්ෂණයක් ලබා දීම. ඉතින් අපි ඒ වෙනුවෙන් සංසදයක් විදිහට වැඩ කරන්න තමයි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ. මං කැමති. ඔව්. චන්දන ඒකට මම අධ්‍යයක වෙනවා නම් ඒ කියන්නේ දැන් රක්ෂණය ඕනේ කියන්නේ දැන් හිතන්න පාරේ වාහන කොච්චර දුවනවද? ඒ දුවන හැම වාහනයකටම රක්ෂණය තියෙනවා. ඒ රක්ෂණය දැන් හිතන වාහන දැන් හිතන දවසකට මං හිතන්නේ 800ක් 1000ක් විතර ඇක්සිඩන්ට් වෙනවා ඉතින් ලංකාවේ වාහන ඔක්කොම එකතු වුණොත්. ඒ හැම වාහනයකටම වන්දි මුදලක් ඉන්ෂුරන්ස් කම්පනීස් වලින් ගෙවනවා. ඒක හින්දා ඒ වාහනේ ප්‍රතිවිරුද්ධ කරලා ආයි පාරට දානවා. ඉතින් රක්ෂණය වැදගත්කම ඒකයි. දැන් අපි ISL හැටියට මැදිහත් වෙලා ඉන්නේ රක්ෂණ නියාමක IRCSL එකෙත්. දැන් ඉතන හැම කස්ටමර් රක්ෂණ ඕන විදියට මේ විදිය වන්දි මුදල් හැම කම්පැනි එකම ඒ විදියට ලස්සනට ඉක්මනට ගෙවනවා කස්ටමර්ස්ට. ඒ කියන්නේ එයාව එයාගේ පරණ තත්වයට රක්ෂණය ගන්න කලින් තිබුණ තත්වයට පත් කරන එක තමයි රක්ෂණයේ වැදගත්කම. ඉතින් අපි ඉන්නේ අපේ වෘත්තිය ඒකයි. අපි ඒක කරනවා ඒකෙන් ද සාමාන්‍ය ජනතාවට රක්ෂණය ගන්න ඒක වැදගත්කම මේ මාසේ සෙප්තెంబර් මාසේ අපි මෙතන ඉන්නේ ඒක වැඩගත්කම කියලා දැන් මිනිසුන්ට. ඒ කියන්නේ දැන් හිතන්න වාහන ලොකු වාහනයක් ඒ කියන්නේ මිලියන 10ක් වාහනයක් රක්ෂණය නැත්තම් තර්ඩ් පාටි එකක් තියෙනවා නම් ඇක්සිඩන්ට් එකක් වුණොත් මොනවද කරන්නේ? වාහනයක් හදාගන්න බෑ, වාහනයක් ගන්න බෑ. ජීවිතෙත් එහෙමයි. රක්ෂණ නැතුව ජීවිතයක් තියෙනවා නම් මොන හරි එකක් වෙලා අපි පාරේ නැති වුණොත් අපේ පවුල බලාගන්නේ කවුද? ඉතින් ඒකට තමයි රක්ෂණේ තියෙන්නේ. එතකොට චන්දන කිව්වා වගේ පළමිනි තැන රක්ෂණයට දෙන්න මේ මාසේ පුළුවන් නම් අන්තිමට බලලා ඉතුරු වෙන ගාන ඔක්කොම කම්පනීස් වල හොයලා බලලා අඩුම කම්පනි එක අඩුම ගානට යන්න නැතුව ප්‍රම නම්බර් 1 තැන රක්ෂණයට දීලා වෙලලා ඕගොල්ලන්ගේ ෆියුචර් එක රැක ගන්න කියන එක තමයි. වෙලාව පොඩ්ඩක් බලන්න අපි වෙලාව බලෙක් වෙන එක තමයි. Double perfume look සමග දැන් තිකුකල් පවතින සුවඳින්නෙන best ever sunlight rose. හොඳයි අපි අවසර දෙනවා චන්දන මහත්තයාට. ඔව් බොහොම ස්තුතියි. එතෙන්දී හොඳ කාරණාවක් මතු වුණා. ඒ කියන්නේ මිල ගැන. මම හිතන්නේ මිල ඊටමත් වැදගත් දෙයක්. මොකද අද තියෙන ආර්ථික තත්ත්වය අනුව අපි අඩුම මිලකට වැඩිම
සේවාවක් හා ලාභයක් ලබා ගන්න බාණ්ඩ හා සේවා තමයි අද තෝරන්නේ. නමුත් එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ රක්ෂණය කියලා කිව්වහම ඒ ගැන යම් අවබෝධාත්මක තීරණයක් ගන්න. නිකම්ම තීරණයක් නෙමෙයි. එතකොට දැන් අපි උදාහරණයකට සරල උදාහරණයකට ගත්තොත් එහෙම මෝටර රථ රක්ෂණයක් ගන්න පුළුවන් හුඟක් අඩු ගානකට. හැබැයි සමහර අත්‍යවශ්‍ය කරන කවරේජ් එක නැති වෙන්න පුළුවන්. රක්ෂණ ටික නැති වෙන්න පුළුවන්. එතකොට ඇක්සිඩන්ට් එකක් වුණ අවස්ථාවකදී ක්ලේම් එක ගෙවීමේදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා රක්ෂණයේ වැදගත්කම වටහා ගන්නවා වගේම අපි ගන්න ඕනේ දේ මොනවද කියන එක අවබෝධාත්මක විදිහට ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. හොඳයි. ඔබ තනංජ් මහත්මයා කතා කර IRCSL පිළිබඳව අපි කතා කරමු. ඒ හා සම්බන්ධව කොහොමද ශ්‍රී ලංකා රක්ෂණ සංසදය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව එකතුව කොයි විදිහට දක්වන්නේ? රක්ෂණ නියමක නියාමක IRCSL එක ඇවිල්ලා ලංකාවේ රක්ෂණ කම්පනීස් ඔක්කොම සුපර්වයිස් කරන බොඩි එකක්. ඒගොල්ලන් ඇත්තට සෑහෙන වැදගත් මේව කරනවා. ඒගොල්ලන් තම ඇත්තට මේක පටන් ගත්තෙත් ඒගොල්ලන්ගේ ඉනිෂියේටිව් එක හින්දා මේක ගෙනියන්න ඕනේ. ඒගොල්ලන් හැමදාම අපිට කියන්නේ ලංකාවේ ඉන්ෂුරන්ස් පෙනිට්‍රේෂන් එක දළදේශීය දශමහ 2 ඊට වඩා අඩු. ඒක කොහොමද ඉස්සරහට ගෙනියන්න කියන එක තියෙනවා. අනිත් එක ඒගොල්ලන්ගේ මේක ඇවිල්ලා අපිව ඉන්ෂුරන්ස් කම්පනීස්ලා ඔක්කොම සුපර්වයිස් කරනවා. ඒ විදිහම කස්ටමර්ස්ට වෙන්න පුළුවන් හැම එකම. ඒ කියන්නේ මොන හරි දැන් ඉන්ෂුරන්ස් කම්පනි එකේ මොන හරි අඩුපාඩුවක් වුණත් එහෙම කස්ටමර්ස් බලන් ඕන තැනකට IRCSL එකට ගිහිල්ලා කියන්න නැත්නම් ඔම්බුඩ්ස්මන්ට ගිහිල්ලා කියන්න. මොකක් හරි අසාධාරණ වැඩක් වෙලා තියෙනවා නම් ඕන වෙලාවට. එතකොට ඒගොල්ලන් ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීනව බලලවලා අපිට අපෙන් අහනවා. අපි ඉතින් දෙනවා. එතකොට කස්ටමර්ස්ට හොඳ දෙයක් වෙනවා මේකේ. එතකොට IRCSL එකේ සෑහෙන දෙයක් කරනවා ලංකාවේ ඉන්ෂුරන්ස් එක ගැන ඉස්සරහට ගෙනියන්න ඕනේ. එක මේක ඒගොල්ලන්ගේ දෙයක්. කොහොමද ඉන්ෂුරන්ස් එක තව වැඩි කරන්නේ, පෙනිට්‍රේෂන් එක වැඩි කරන්නේ පුළුවන් තරම්. මේ ආර්ථිකයේ තියෙන දැන් තත්ත්වය ඇතුළ කම්පනීස් කොහොමද හරියට සතිමත් වෙන්න ඕන. මේක ගොඩාක් චැලෙන්ජින් පීරියඩ් එකක්. ඉතින් මේක ඇතුළේ හරියට සුපර්වයිස් කරලා ඉස්සරහට ගෙනියන්න ඕන එක තමයි. කාර්යභාරය බවට පත් වෙන්නේ දැන් ජීවිතවලට වගේම අපි කියන අපි මහපාරේ ගොඩක් වෙලාට අපි ගමන් කරනකොට වාහනයකට තියෙන රක්ෂණයක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ දේපලකට තියෙන දැන් ලංකාවේ ගොඩක් වෙලාවට ඔබතුමාර කිව්වා වගේ විදේශ රටවල අපි ඕනතරම් දකින්න එහෙම කරදරයක් වෙච්ච අවස්ථාවකට ඕනතරම් පිහිට වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ අපේ ලාංකිකයන්ට ගොඩක් ඒ අවස්ථාවන් අහිමි වෙලා තියෙනවා. සහ එකක් මේ පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම වෙන්නත් පුළුවන්. වසර ගණනාවක් තිස්සේ විශේෂයෙන්ම 2010 වසරේ ඉඳලා රක්ෂණ දින විදිහට නම් කළ තිනේ නිසා මේ 6 වතාවට තමයි මේ විදිහට රක්ෂණ මාසයේ විදිහට සහ ජාතික රක්ෂණ දිනයේ විදිහට අද දවස නම් කරමින් මේ විදිහේ මේ කාර්යභාරයක් කරන්නේ. මම කැමති මේ මාසේ පුරාවටම හැමදෙනාම වෙනුවෙන් රක්ෂණය පිළිබඳ අපි දැනුවත් කරනවා, දැනුවත් කිරීම සිදු කරනවා හැම වෙලාවෙම. සහ මේ මාසේ පුරාවටම විශේෂත්වයක් තියෙනවද රක්ෂණය තුළින් ලබා ගන්න පුළුවන් වෙන නැත්නම් සුවිශේෂ කාර්යභාරයන් තියෙනවද? ඔව්, ඇත්තටම සෑම සමාගමක්ම ගත්තොත් අද ආරම්භ වන දිනේ පටන් මේ මාසෙ පුරාවටම සෑහෙන විවිධාකාර කැම්පේන්ස් පවත්වනවා. ඒ රක්ෂණයේ පණිවිඩය හැම නිවසකටම ගෙනියන්න. ඒත් එක්කම තව දෙයක් තමයි අද අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ට්‍රැඩිෂනල් ප්‍රොඩක්ට්ස් වලට අමතරව ඒ කියන්නේ ඕනේ එක්කෙනෙක්ට අෆෝඩ් කරන්න පුළුවන් ඕනෙම ආකාරයේ ප්‍රොඩක්ට්ස් සර්විසස් තියෙනවා. ඉතින් ඒවා අර රක්ෂණයක් නැත්තම් අඩුම ගානේ ඒ තියෙන සාමාන්‍ය එකක් හරි අරගෙන කියන්න පුළුවන් රයිට් අර ආඩම්බරයෙන් කියන්න පුළුවන් වෙනුනේ මට රක්ෂණයක් තියෙනවා කියලා. ඉතින් ඒ තැනට එන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ආර්ථිකයට සහ පුද්ගලිකව සහ ශේෂ්ත්‍රයටත් ඉතාමත් හොඳ වැදගත්කමක් වෙනවා. මං කැමති අවසාන වශයෙන් අපිට අවසන් කාල වේලාව වැනි ඔබතුමාගෙන් යමක් දැනගන්න, විශේෂයෙන් මහජනතාවට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? ඇතර මම නම් අද කියන්නේ සෙප්තැම්බර් 1 රක්ෂණයට පළවෙනි තැනේ දෙන්න. කවුරුත් නැති වෙලාවට රක්ෂණය ගුලංගාවට එනවා. අපි ඔගලන්ව රැක ගන්නවා. ලංකාවේ ඉන්න හැම ඉන්ෂුරන්ස් කම්පනි එකම හරි වැදගත් විදියට හරි ක්ලේම් එක හැම කස්ටමරටම යුටු කරනවා කියන එක කියලා ඒ පොරොන්දුව
ඉන්ෂුරන්ස් ඇසෝසියේෂන් එකක් හැදුවා. අපිට දෙන්න පුළුවන්. නෑ මම හිතන්නේ මම ඉස්සෙල්ලත් ඒක කිව්වා මගේ නම් තියෙන බලාපොරොත්තුව තමයි සෑම ලාංකිකයෙක්ටම යම් හෝ ආකාරයක රක්ෂණයක් තිබිය යුතුයි කියන එක. ඉතින් ඒකට ශේෂ්ත්‍රයක් හැටියට අපිත් සෑහෙන්න දායක වෙන්න ඕනේ සහ මාන්සි වෙන්න ඕනේ. සහ ඒ වගේම පාරිභෝගිකයාගේ පැත්තෙන් නැත්නම් ලාංකික අපේ ජනතාවගේ පැත්තෙනුත් යම් කිසි වෑයමක් සහ උනන්දුවක් ඒකට දැක්විය යුතුයි කියන. අවසාන වශයෙන් කෙනෙක්ට හිතන්න පුළුවන් මගේ ආර්ථික මට්ටමත් එක්ක ඇත්තටම රක්ෂණයක් ලබා ගන්න හැකියාවක් නැතිකමක් තියෙනවා කියලා. එහෙම අවස්ථාවකදී යම් සහනයක් තියෙනද තමන්ගේ ආර්ථිකයට ගැළපෙන පරිදි රක්ෂණය ලබා ගන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම අද ගත්තොත් අර තියෙන ඉස්සර තිබ්බ ට්‍රැඩිෂනල් ෆ්‍රේම්වර්ක් එකට එළියට ගිහිල්ලා විවිධාකාර ප්‍රොඩක්ට්ස් අපි මේ ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඒ කියන්නේ ශේෂ්ඨයක් හැටියට ගත්තත් එතකොට රුපියල් 1000ක් 2000ක් වගේ එකකට වුණත් ගන්න පුළුවන්. ඕනෙම එක්කෙනෙක්ට අෆෝඩ් කරන්න පුළුවන් මයික්‍රෝ ඉන්ෂුරන්ස් ලෙවල් එකේ ඉඳලා ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට් සර්විසස් තියෙනවා. රක්ෂණයක් කියන්නේ අපේ ජීවිතවලට ගොඩක් අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඔබත් රක්ෂණ මාසය මේ යන්නේ අද රක්ෂණ දිනය, ජාතික රක්ෂණ දිනය සැප්තැම්බර් මාසයේ අද පළවෙනිදා. ඉතින් ඔබටත් පුළුවන් රක්ෂණයකින් ලැබෙන ප්‍රතිලාභයන්ක් විඳින්න සහ රක්ෂණය තුළින් ඔබේ ජීවිතවලට මොන වගේ සහනයක්ද, මොන වගේ වාසිදායක තත්ත්වයක්ද ලැබෙන්නේ කියන කාරණේ. ඒ නිසා රක්ෂණ මාසය පුරාවටම රක්ෂණයක් ඔබේ ජීවිතවලටත් එකතු කරන්න, ජීවිතවලට, දේපළවලට, ඔබේ වාහනයට, මෝටර් රථයට වෙන්න පුළුවන්. ඒ නිසා රක්ෂණයේ තියෙන වැදගත්කම ගැන තමයි අද දවසේදී අපි ඔබව දැනුවත් කරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ පිළිබඳව දැනුවත් කරන්න අපත් සමගින් එකතුණු ශ්‍රී ලංකා රක්ෂණ සංසදයේ උපසභාපතිතුමන් චන්දන එල් අලුත්ගම මහතා සහ භාණ්ඩාගාරිකතුමන් තනෝජ් එඩ්වර්ඩ් මහතාට බොහොම ස්තුතියි දෙනලාටම. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. හොඳයි, අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව කතා කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම දෙමාපිය කුසලතා වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය ගැන. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතුනෝ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය දර්ශනී හෙට්ටිආරච්චි වෛද්‍යතුමිය. අපි විරාමයෙන් අනතුරුව ගැන කතා කරනවා රැඳිලින් ආදරණීය ජීවිතය සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.